අයිබෝන් හැමෝටම ඉතින් වෙනද වගේම සුපුරුදු ආදරෙන් ඔයාලා හැමෝම මගේ YouTube channel එකට පිළිගන්නවා. ඉතින් නැගෙනහිර පළාතට අය අම්පාර දිස්ත්‍රික්කයේ ඉඳලා මහවැය පැත්තට කිලෝමීටර් 13ක් විතර එනකොට අපිට හම්බ වෙනවා අතිශය පෞරාණික ඒ වගේම රජමහා විහාරස්ථානය. ඉතින් මේක හඳුන්වන්නේ උදයගිරිය රජමහා විහාරස්ථානය කියලා. ඉතින් මේකේ ඉතිහාසයේ සහ පෞරාණික වටිනාකම් ගැන කතා කරනකොට ලොකු ඉතිහාසයක් තියෙන රජමහා විහාරස්ථානයක් විදිහට තමයි මේක ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ. ඒ වගේම මේක මීට වර්ෂ 1000කට විතර කලින් ඉදිකරපු රජමහා විහාරස්ථානයක් විදිහට තමයි සැලකෙන්නේ. ඉතින් මේ පෞරාණික වටිනාකම් මේ දේවල් ගැන අපි වීඩියෝ එකේ ඉදිරියේ කතා කරමු. ඉතින් එහෙමනම් ඊටම වීඩියෝ එකත් එක්ක රැඳිලා ඉන්න කියලා ආරාධනා කරමු. අපි ගිහිල්ලා බලමු මේ රජමහා විහාරස්ථානයේ වපසරිය කොයි වගේද කියන්නේ. ඉතින් මෙතන ඔයාලට බලා ගන්න පුළුවන්කම තියෙනවා විහාරයට ඇතුළු වෙන තැන ශිලා ස්තම්භයක් තියෙනවා. ඉතින් මේක 10 සියවසේට අයත් ස්තම්භයක් විදිහට තමයි සැලකෙන්නේ. ඒ වගේම ක්‍රිස්තු වර්ෂ 903 ඉඳලා 914 දක්වා රජකම් කළපු අලමුවෙනි උදේ රජුගේ අණ පරිදි මේ විහාරස්ථානය වෙල්ලට්ට බද්දේ, ඒ කියන්නේ ධාන්‍ය බද්දේ ඉදහස් කරපු බවට තමයි මේකේ සඳහන් වෙලා තියෙන්නේ.
ඉතින් ඔයාල හැමෝම මේ රජමහා විහාරස්ථානේ දකින්න ඇති. ඒ වගේම විස්තර දැනගන්න ඇති. ඒ වගේම මේ විහාරස්ථානයේ ගෙන තියෙන තවත් එක ඓතිහාසික කරුණක් තමයි අපි හැමෝම දන්න පළමු වෙන පරාක්‍රමබාහු රජු සහ සුගලා දේවිය අතර ඇති වුණු යුද්ධය මෙන්න මේ පරිශ්‍රයේ තමයි සිදු වෙලා තියෙන්නේ. ඉතින් දැන් වෙනකොට නම් මේ විහාරස්ථානේ ඔයගොල්ලෝ දකින්න ඇති මේ තියෙන දේවල් ටිකක් අභාග්‍යයට එමත් නැත්නම් මේ දේවල් කැඩිලා බිඳිලා ගියපු ස්වභාවයක් තමයි අපිට බලා ගන්න පුළුවන් උනේ. ඉතින් මම හිතනවා නුදුරු අනාගතයේම මේ දේවල් ආපහු ප්‍රතිසංස්කරණය කරලා ආපහු මේ කොවිඩ් වසංගත තත්ත්වයේ ඉවරුනට පස්සේ මිනිස්සුන්ට සාමාන්‍ය විදිහට මේ තැන්වලට එන්න හැකියාව ලැබෙයි කියලා. ඉතින් එතකොට ආපහු මේ දේවල් තිබුණා වගේම ආපහු පිළිසකර කරාවේ. ඉතින් මේ දේවල් අනිවාර්යයෙන් අපේ ඉදිරි අනාගත පරම්පරාවට අපි රැකගත යුතුයි. ඒ වගේම ඒ අය මේ අපේ වටිනාකම් ගැන දැනුවත් විය යුතුයි. එහෙමනම් අදට මේ වීඩියෝ එක මෙතනින් ඉවර කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ආයෙමත් මේ වගේ වෙනස් හරවත් වීඩියෝ එකක් අරගෙන ඔයාලව හම්බෙන්න බලාපොරොත්තු වෙමි. ගිහිල්ලා නම් හැමෝටම ජය වේවා.